ගායකයෙක්ට මයික් එකක් හම්බ වෙන්නේ ගීත ගායනා කරන්න. උත්සවයකදී වැඩසටහනකදී ඔවුන්ට ලැබෙන්නේම ගීත ගායනා කරන්න. හැබැයි ඔවුන්ගේ ජීවිතය ගැන කතා කරන්න ඉඩ අවකාශය ලැබෙන්නේ අඩුවෙන්. අද අපි ඒ ගැන කතා කරමු. ඒ ගැන කතා කරන්න මාත් එක්ක ඉන්නවා දිමංක වෙල්ලාලගේ. ආයිබෝන් දිමංක. ආයිබෝන්. ආයිබෝන්. දිමංක දැන් ගායකයෙක් වෙලා අවුරුදු කීයක් වෙනවද? ගායකයෙක් වෙලා දැන් 11 වෙනි අවුරුද්දට තමයි දැන් පාදවලා තියෙන්නේ. මගේ පළවෙනි ගීතේ දුකින් නිනු මැන ජනප්‍රිය වෙන 2013 වර්ෂයේ. ඉතින් ඒ ඉඳලා මේ දක්වා ආපු ගමන ගැන ඉතාම සාර්ථකයි සතුටුයි සතුටුදායකයි. ඉතින් ඉතින් ඔය ටික තමයි ගැන කියන්න තියෙන්නේ. අවුරුදු 11ක් වෙනවා දැන් ගායකයෙක් වෙලා. මේ අවුරුදු 11 ඇතුළෙම සතුටක් තියෙනවද? අනිවාර්යෙන්ම. අවුලක් නැහැ. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ කලා කලා ජීවිතය තුළ සතුටක් ලැබලා තියෙනවා. ඉතාම ලොකු සතුටක්. එතකොට දැන් මේ දිමංගට පළමු ගීතය ලැබෙන්නේ කොහොමද? පළවෙනි ගීතය ලැබෙන්නේ ඇත්තටම මම ගීත ගණනාවක් කරනවා ඊට කලින් සින්දු 8ක් වගේ මම නිර්මාණය කරනවා. හැබැයි එකක්වත් ජනප්‍රිය වුණේ නැහැ ඒ කාලේ. ඉතින් පස්සේ කොහොම හරි ඒ අතරවාරේ මම නිකන් හිටියේ නැහැ. මම සාමාන්‍යයෙන් ඒ කාලේ එන ජනප්‍රිය ගීත ඔක්කොම හොයනවා. ඉතින් මට ඒ හොයලා දෙන්න මම මගේ බිරිඳ තමයි මට හැමදේම උදව් කරේ. තියා ඒ හැමදේම මට හොයලා දෙනවා මෙහෙම මෙහෙම මෙහෙමයි කියලා. ඉතින් ඒ අතරවාරේ තමයි රුවන් හෙට්ටිආරච්චි කියන ඔදකින්න බෑ ගීතය අතිශය ජනප්‍රිය වෙන්නේ. පස්සේ මට යා කිව්වා මේ දිවං කලුත් ගීතයක් ඇවිල්ලා තියෙනවා මේ ගීතේ ප්‍රොඩියුසර් කවුද කියලා චුට්ටක් බලමු කියලා. පස්සේ තමයි මට රාජ් මුණ ගැහෙන්නේ. ඊට පස්සේ මම රාජ්ට කතා කරනවා. කතා කරාට පස්සේ එයාට මම කලින් නිර්මාණය කරපු ගීත ටික යවනවා. ඊට පස්සේ එයා කියනවා වොයිස් එකත් එක්ක අලුත් වැඩක් කරන්න පුළුවන් කියලා. එහෙම කරලා තමයි එයා මට නිදුකින් නිනමන ගීතේ නිර්මාණය කරලා දෙන්නේ. හැබැයි ඊට කලින් එයා මාව ක්ලාසස් වලට පවා යවුවා. ඉතින් එම් ප්‍රොඩියුසර්ස් ලාරි අඩුයි. එහෙම යවලා තමයි එයා මට යම්කිසි වොයිස් එක සම්බන්ධ අධ්‍යයනයකුත් ලබා දීලා තමයි මම නිදුකින් නිනමන ගීතේ ලබා දුන්නේ. ඉතින් රාජ් අරහා තමයි ඉතින් ඒ සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට නිදුකින් නිනමන කරන්නේ නැද්ද? අතේ සල්ලි තිබ්බද? නෑ, ඇත්තටම සල්ලි නෑ ඒ කාලේ. සල්ලි නෑ. කොහොමද කරේ එතකොට? එයා තමයි කරේ. කියන්නේ සියලු දේවල් එයා නිර්මාණය කරලා දුන්නේ. ඒ කිසි දෙයකට මට වියදමක් දරන්න සිදු වුණේ නැහැ. එයා මට මුදලකුත් ගෙවලා තමයි මේ ගීතය කරේ. ඊට අමතරව හැබැයි ඊට කලින් මම කරපු ගීත නිර්මාණය කරන්න මට ලොකු පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා. ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ දේවල් වලිනුත් ලබා ගත්ත පන්නරයත් එක්ක මට තිබ්බ දැඩි ආශාව කැමැත්තත් එක්ක ඉතින් හැමදේම හොඳටම සිද්ධ වුණා. දිමංක දැන් අපි සාමාන්‍ය මිනිස්සු හිරේ යන්නේ මේ එක්ක අපරාධයකට ඝාතනයකට දිමංක හිරේ ගියේ. මම හිරේ ගියේ ඇත්තටම ඒවකට. දැන් මම ඊට කලින් මම දිමංක අපරාධයක් කළද? නැනේ නෑ, අපරාධ කරලා නැහැ කවදාක්වත්. එහෙම නෙමෙයි, ඒවකට මම ජීව රැකියාව කරේ නාවික හමුදාවේ. ඉතින් නාවික හමුදාවෙන් මම අයින් වෙනවා. ඒ කියන්නේ අන් ඔෆිෂියලි මම අයින් වෙනවා නාවික හමුදාවෙන්. ඊට පස්සේ අයින් වෙන්න ඇත්තටම ජනප්‍රිය මේ තත්ත්වයට එන්න මහන්සි වෙන්න තමයි මම. ඒ කියන්නේ මම නාවික හමුදාවේ ඉඳගෙන තියෙන ඒකේ තියෙන නීති රෙගුලාසි සහ ඒකේ තියෙන අර වා කියන ජනප්‍රියත්වයට එන්න එක මහන්සි වෙනවා කියන්නේ. එතකොට ඔය පොඩි කාලේ ඉඳන්ම ඔයාලා ගායකෙක් වෙන්න දිහින තිබ්බ නැත්නම් නාවික හමුදාව නැත්නම් ඔබට ආවට පස්සේ. මොකද මම නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම තමයි තෝරගන්නේ. එතකොට නාවික හමුදා තූර්ය හැබැයි අපිව ඒ කියන්නේ අපේ තියෙනවා ඒ කියන්නේ අපේ දැන් හමුදා මොන ට්‍රේඩ් මොන බ්‍රාන්ච් එකට ගියත් ඒකේ ඕන කෙනෙක් يعني අනිවාර්යෙන්ම මූලික පුහුණුව අනිවාර්යෙන්ම මේ මාස 6ක මූලික පුහුණුව කරන්න ඕනේ. ඉතින් ඒ කරලා තමයි ඕන කෙනෙක් හැබැයි එකපාරට බ්‍රාන්චස් වලට ඇටච් කරන්නෙත් නෑ. ඊට පස්සේ අපිට තියෙනවා OJT කියලා වෙනම පීරියඩ් එකක්. ඒ පීරියඩ් එකටත් කලින් අපි ෆීල්ඩ් එකේ අපි රාජකාරී කරන්න ඕනේ. එතකොට මම පාස් අවුට් වෙලා මුලින්ම හිටියේ මොල්ලිකුලම් ප්‍රදේශයේ. ඊට පස්සේ විල්පත්තු කැලේ තමයි අපි මුලින්ම ඩිටාච්මන්ට් හදාගෙන හිටියේ. ඉතින් ඒ කාලේ ඇත්තටම මාර අත්දැකීම් ගොඩක් ලබා ගත්ත කාලයක් ජීවිතේ. මම මගේ ඉන්ටෙක් එකේ බෙස් රෙක්රූට් විදිහට තමයි මම විසිරෙන්නේ. ඉතින් තාම ආසාවෙන් තෝරගත්ත රැකියාවක්. පස්සේ ඉතින් මට අර තනිකමඩ පාළුවනේ අපි ඩියුටි පොයින්ට් වලදී අපි මහල්ලට එක සෙන්ට්‍රිලා දෙන්නයි මුළු පැය 24ම කරන්නේ රාජකාරිය. ඒකට මාර අමාරුයි. ඒක ලේසි නැහැ. ඒක අර ඒක වචනේ කියන්නේ ඒක දන්න කෙනෙක් දැල්ලෝ. ඉතින් ඒ කාල සීමාව පුරාවට ලබාගත් දෙකින් එක පස්සේ කොළඹට ආවට පස්සේ වැලිසරට ආවට පස්සේ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ රාජකාරිය වලට සෙට් මේ වෙනකොට පස්සේ මට එකපාරටම මගේ මිත්‍රයෙක් කිව්වා මේ මට ඒ කියන්නේ ප්‍රේමලාල් කියලා. ඒ මගේ සර්නේම් එකන්නේ ප්‍රේමලාල් එන්නේ මගේ මද්දුම වෙල්ලාලගේ දිමංක මදුසංග ප්‍රේමලාල්. දිමංක මදුසංග ප්‍රේමලාල්. මද්දුම වෙල්ලාලගේ දිමංක මදුසංග. දිමංක වෙල්ලාලගේ හැදින්නේ.
කියලා ප්‍රේමලාල් කියන එක එච්චරමට සෙට් උන්නේ නැහැ ජනප්‍රිය පුද්ගලයෙක් වෙනකොට ඒක නමක් විදියට තියෙන්න ඕන සාමාන්‍ය ආදිස් කෙනෙක්ගේ නමක් සාමාන්‍යයෙන් ටිකක් දැනෙන්න තියෙන්න ඕන තියෙන නිසා තමයි වෙල්ලාලගේ කියන එක තෝරගත්තේ ඉතින් මම ඒක ලාල් එතකොට හැලුවා ප්‍රේමලාල් හැලුවා ප්‍රේමලාල් පොඩ්ඩක් මේ එතනදි චුට්ටක් මේව ගල්ලා ඉතින් හැමෝම එහෙම තමයි දැන් ගොඩක් කට්ටියගේ ඔරිජිනල් නම් වලට වඩා බහුලව තියෙනවා තමන් දාගත්තරම් ඉතින් මේ ඒ අතර වාරේ මගේ මිත්‍රයෙක් කියනවා මේ ප්‍රේම උඹ මේ සින්දු කියනකොට මාර ලස්සනයි මේ බෑ ඒ බෑන්ඩ් එකේ සහෝදරෙක් ඉතින් එතකොටත් මගේ හිතේ තිබුණා ඒ කාරණාව පස්සේ යාමට කියනවා දිමං මචං මේ උඹ සින් කරනකොට ලස්සනයි උඹට ගායකයෙක් වුණා නම් ඇත්තටම උඹට ලොකු ගමනක් යන්න පුළුවන් ඔහොම ඔහොම ටික ටික මගේ ඔළුවට ඔහොම වදිනකොට මම කල්පනා කරා ඇත්තටම මට ගායකයෙක් වෙන්න පුළුවන් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් දැනුණා එතකොට මම සමහර වෙලාවට මගේ අර හීනේ එන්න එන්න දැන් ටික ටික වර්ධනය වෙනකොට මම මට නිකන් ලොකු විශ්වාසයක් ඇති වුණා මට අනිවාර්යයෙන් මේ ගමන යන්න පුළුවන් කියලා පස්සේ ඒ විශ්වාසය ඇති කරගත්තේ මොන කාලෙද සාමාන්‍යයෙන් එතකොට 2010 වගේ 9 10 වගේ ඒ කාලේ පස්සේ මම 11 දී මම එනවනේ වීගෙන් එළියට ඊට පස්සේ 10 ඒක උඩ ඒත් එකපාර ටයිම් වෙනවා මම සබ්මිෂන් එහෙමත් දානවා ඒ කියන්නේ අපි ආයතනයක් එහෙම දානවා එතකොට හමුදාපතිට අපේ අපේ කවුද අපේ නාවික හමුදාවේ මේ තූර්යවාද කංශයේ බාර ඉන්න නිලධාරී තුමා හමු වෙලා හැබැයි වට අවස්ථාව මේ ඉඩකඩ ලැබෙන්නේ නැහැ මම ලේසියෙන් යන්න බෑනේ මොසස් වලින් ඉතින් පස්සේ අර හීනේ තව තව වර්ධනය වෙන්න 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 මම කල්පනා කරා මේක නම් හරියන්නේ නැහැ මට පස්සේ මේ මොකද ඒක මේ ඒක හරි අමාරු කාලයක් ඒ කියන්නේ දැන් වගේට නෙමෙයි ටිකක් ඊට ඒ කාලේ ටිකක් හරිම ටෆ් කාලයක් පස්සේ මේ එකපාරට මම ගේම ගහනවා කියලා හිතාගෙන මම නාවික හමුදාවෙන් ආවෙලියට නිත්‍යානුකූල නවනන්දමින් ඇවිල්ලා අන්තිමට මට එක එක තැන්වලදී රැකියාවල් කරන්න මම නතර වෙච්ච පළවෙනි දවසේ ඉඳලම මම වැඩ කරා මේ රත්මලාන ප්‍රදේශය තමයි වැඩ කරේ ඔය මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිකියුරිටි වරේක් විදිහට වැඩ කරේ මම රත්මලාන මාලිගාවත පාරේ බොරුපණ පාරේ බොරුපණ පාරේ ඔව් මේ බොරුපණ පාරේ කෙරවලේ තියෙනවා මේ එම්.එස් ආයතනයේ ඇඟලුම් ආයතනයේ සිකියුරිටි කෙනෙක් විදිහට මම වැඩ කරේ එතකොට මට සත පහක්වත් අතේ නැහැ මට මොකද ආරක්ෂාව දෙන්න නැත්නම් මොකද මගේ ටාගට් එකට යන්න මම අනිවාර්යෙන් මේ එතකොට අවුරුදු එකමාරක් විතරම මේ රැකියාවක නිරත එතකොට ඒ කියන්නේ ඔයා නාවික හමුදාවෙන් අර නිතයන් නොන අන්දමින් එළියට ඇවිල්ලා ඊට පස්සේ සිකියුරිටි රැකියාව තමයි කරේනේ සිකියුරිටි රැකියාව කරේ එතකොට ඒ දැන් එතකොට ඔයා ආරක්ෂාව වෙලා එතන ඔයා හැංගිලා තමයි ඒ රැකියාව කරන්නේ නේ අනිවාර්යෙන් හැංගිලා කරන්නේ මොකද ඒ කියන්නේ සාමාන්‍ය දවස් හතක් විතර චකිතයක් හිතේ තියාගෙන තමයි ඔය චකිතයකුත් නැති ඕන දෙයක් වෙච්චාවි කියන හේකුත් තියෙනවා ඒ කාලේ ඉතින් එම් එකක් නැහැ ඉතින් බයත් නැහැනේ කොහොමත් ඉතින් අර මොරල් එක තියෙනවනේ අදටත් අපේ හිතව ඇතුලේ එහෙම කිසිම දෙයකට කියන්නේ දකුණ ගැම්ම එහෙම තියෙනවා දකුණ ගැම්මටත් වඩා ඒ අපිට හමුදායෙන් දීපු පන්නරේ ඊටම වටිනවා ඒ කියන්නේ ඒක සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අත්‍තරම ඒ කියන්නේ මාස 6ක් එකම විදියට තරුණ වාර 500ක් එක උරෙන් උර ගැටිලා ඒකේ විශිෂ්ටයක් විදියට නික්ම යන්න හැමෝන්ටම බෑ ඒ පන්නරේ මට අදටත් තියෙනවා ඉතින් ඒ නිසා හැබැයි මම තරග කරේ මාත් එක්ක විතරයි එදා ඉඳලමත් අදත් එහෙමයි හෙටත් එහෙමයි ඉතින් පස්සේ අර ආපු ප්‍රශ්නෙට අවුරුදු එකමාරක් විතර කරලා එතන සිකියුරිටි කරන අතර වාරේ සින්දු 7-8ක් මම නිර්මාණය කරගත්තා. හැබැයි ඒ කාලේ මගේ සින්දු වල ලොකු අඩුපාඩු මට දැන් හද්දි තේරෙනවා. ඉතින් ඇත්තටම දැන් මම මේකයි කියන්නේ ගොඩක් වෙලාවට මේ අලුතෙන් වැඩක් කරන්න එන කට්ටියට තමන්ට පුළුවන් උපරිම දේ ලබා දෙන්න පුළුවන් නම් ගියක් හරි අරගෙන වැඩක් නිකන් කරලා දෙන එකනේ මේ කරන්න ඕනේ. අලුතෙන් කරනවා නම් කෙනෙක් ලොකු ගාණක් ගත්තත් කමන්නේ ඒක ඉතාලම හොඳ මට්ටමකට කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ ගීතවල සමහරලාට දැන් අහනකොට ලොකු ලොකු ඉතින් අඩුපාඩු තිබ්බා ඉතින් සමහර ගීතවල හැම එකකම නෙමෙයි 7-8ක් කරාම මේ සමහර ගීතවල අඩුපාඩු තිබුණා. හැබැයි ඒවත් මම ගණන් ගත්තේ නැහැ. පස්සේ මම ඊට පස්සේ එක අවස්ථාවක ඕකේ සනිතප සංගීත කණ්ඩායම ඕකේ ඇනුවල් ෆන්ක්ෂන් එකක් ප්ලේ කරනකොට මට ඇත්තටම එදා ගීත ගායනා කරන්න ලොකු ආසාවක් ඇති වුණා. ඒ කියන්නේ සිකියුරිටි කරපු දෙන. සිකියුරිටි කරපු දෙන. පස්සේ මම ඇඳන් හිටපු යුනිෆෝම් එක මම ගලවල ඉවරලා මම ඇත්තටම අතරත් ඒව දන්න මිනිස්සු ඉන්න දැන් ඒ සිකියුරිටි ඇඳුම ගලවල කියන්නේ වෙන ඇඳුමක්. සිකියුරිටි ඇඳුම ගලවල මේ බලෙන් මේ ඉවලේ කොහොම හරි ඒක එහෙම නීති අනුකූල කරන්නත් බෑ. හැබැයි මාත් එක්ක ඉඳපු මේ ෆැක්ටරි එකේ වැඩ කරපු සමහර මිත්‍රයෝ මාත් එක්ක ඉතාලම ගුළුපගව ආශ්‍රය කරේ. පස්සේ ඒගොල්ලෝ එදා ටිකක් මේ සප්පයම් වෙලා හිටියේ. හරිද? පස්සේ එකෙන් කොටසක් මටත් ලැබෙනවා. හරිද? ඒ ලැබුණාට පස්සේ මම යුනිෆෝම් එක තියාගෙන මම පිටිපස්සේ ගාන්න ඕක ෂේප් එකේ කරගෙන ඉඳලා පස්සේ මට දැන් සින්දු ටික එනකොට මට ඉන්න බෑ. දැන් මටත් ජනප්‍රිය වෙන්න ඕන දැන් ස්ටේජ් වල සින්දු කියන්න ඕනේ දැන්. ඇඟේ උණ තියෙන නිසා. ඇඟේ උණ තියෙන නිසා. පස්සේ බලෙන්ම යුනිෆෝම් එක ගැලෙව. එතකොට ඔයාලට සින්දු කියන්න දෙන්නක් කිව්වද ඒතර? ඒතර. මම අවස්ථාවක් හම්බුන්නේ නැහැ. හැම සමාන දෙන්නේ නැහැ නේ. පස්සේ මම බලෙන්ම ස්ටේජ් එකට නැග්ගා.
ඒවස්ථාව ගිහිල්ලා බලෙන් ස්ටේජ් එක හම්බුණාද සින්දුගේ නෑ සින්දුගේ නම් හම්බුනේ නෑ පස්සේ ගලින් මෙහෙම මම ඇදලා දැම්මද ඔව් ඊට පස්සේ මේ එතකොට HR මැනේජර් හම්බෙන්න කියලා ගිහුවා ගිහිල්ලා පාරව HR මැනේජර් හම්බෙන්නත් බෑ එතකොට සිකියුරිටි එකෙන් HR මැනේජර්ගේ ඔෆිස් එකේ වෙනම කට්ටියක් සෙට් මේ වෙලා ඉන්නවා එතනින් ඇතුළට යන්න හම්බෙන්න මට පස්සේ ඇතුළට මම බලෙන් යන්න හදනවා මට කනේ පාරකුත් ගැහුවා කෙලින්ම එතනදී පාවුනේ නැද්ද ආයි මම ගායකෙක් වෙන්නේ නෑ කියලා අතන පාවුනේත් නෑ අතේරි නෑ ඊට පස්සේ කෙලින්ම එහෙමම මම දුකසේ මම දැන් ගොඩක් වේදනාකාරී අත්දැකීමක් උනා වෙලාවේ එතකොට ජනප්‍රිය ගායන ශිල්පීනුත් කීප දෙනෙක් හිටියා මම කියන්නේ මම මේ වෙලාවේ මම ඒගොල්ලන්ගෙනුත් ඉල්ලුව චාන්ස් එකක් පුළුවන් නම් මට සින්දුවක් කියන්න රන් දෙන්න චාන්ස් එකක් කියලා හැබැයි මට චාන්ස් එක හම්බුනේ නැහැ හැබැයි අද මගින් ඉල්ලුවත් කවුරුහරි චාන්ස් එකක් මම මනු සින්දුන කියාරි මම අවස්ථාව ලබා දෙනවා අනිවාර්යෙන් මේක මම ඈතකදිත් ඒ වගේ වැඩක් කරා මම හිතනවා මම පෞද්ගලික මගේ මතේ මම දැකලා තියෙනවා මොදි මංක මේ විදිහට මෙන්න ජනතාව අතරේ ජනතාවට ඕ ඉතින් අපිට අපි ඒ එහෙම කරන්නේ දිමංග දැන් ඔයාගේ කියන්නේ දරුවා කිව්ව මුල මතකද කියලා ප්‍රශ්නයක් වා මුලින් යවන්නේ මගෙන් ඒ නිසා තමයි මම එහෙම දේම කරන්නේ ඒ ඒ මිනිස්සුන්ට මොකද අපි වගේ අපිට වඩා හොඳට ගායනා කරන්න පුළුවන් අය ඉන්නවා එළියලසර හැබැයි ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ සමහරට ඒගොල්ලෝ ලොකු හීනයක් තියාගෙන අපේ ළඟට ඇවිල්ලා මේ මේ ඒ ඉල්ලීම කරනවා වෙන්න පුළුවන් ඉතින් ඒක ඔය වගේ කෙනෙකුට අවස්ථාවක් ලබා දුන්නා කියලා කවදාකවත් අපිට හානියක් වෙන්නේ නැහැ පිනක් මිසක් එතකොට අපේ ගමනට තව තවත් ලොකු ඒ කියන්නේ මේ තප්පරෙත් ඔයාලට කවුරුහරි කතා කරලා ගියොත් දිමංක අයියේ මට සින්දුවක් කරගන්න ආසාවක් තියෙනවා මට කරන්න දැන් මේ ළඟදිත් මට මේ බස්සල සින්දු කියන මල්ලි කෙනෙක් කතා කරලා එයාගේ සින්දු ආගයක් කියුවා ඊට පස්සේ සින්දු වලට වඩා එයාගේ වොයිස් එක හරි ලස්සනයි මම එයාට කිව්වා ඉතින් උදව්වක් විදියට මම ඔයාට මේ දේවල් ටිකවන් කරලා දෙන්නම් හැබැයි හරියට විශ්වාසයෙන් කැපකිරීමෙන් මගේ ළඟ ඉන්නවනම් මම ආව මගේ ළඟට අරගෙන වැඩේ කරලා දෙන්නම් කියලා නමුත් වෙලා තියෙන්නේ ගොඩක් අයට අවස්ථාව ලැබුණාට ඒගොල්ලන්ට ඒ අවස්ථාව වලින් ප්‍රයෝජනයක් ගන්න දැන් ගොඩක් කට්ටියට කැපවීම උනන්දුව තියෙන්න ඕනේ දැන් අපි ගොඩක් වෙලාවට ඒ කාලේ අපිට කවුරු හරි දෙයක් කරොත් අපි ඒක පස්සේ එළ වෙලව ගිහිල්ලා මොනසෙන් කොහොම හරි ඒ දේ කරගන්නවා කරගන්නවා ඒ කියන්නේ නැත්නම් අපිට ගමනක් යන්න බෑ අපි එහෙම නාවනම් මම හිතනවා අද දිමංක කෙනෙක් හොයන්නවත් නැති වෙයි ඔව් දැන් ඔයාව නාවික මුදාවට ගිහිල්ලා ඊට පස්සේ එකෙන් නීත්‍යානුකූලව වුණාද මෙන් සිකියුරිටි ගේන් කියලා කණේ පාරකොත් ගහගෙන මේ කාගෙන මොකද ඒ සින්දු කියන්න ආසාවනේ ඊට පස්සේ ඔතන කණේ පාරකුත් කාලා මම අන්තිමට කෙලින්ම එදා රෑ අපි හිටියේ ආයතනයේ පොඩි කාමරයක් තියෙනවා ඒ කණේ පාර කාපු වෙලාවේ දිමංකට හිතුන්නේ නැද්ද ආයේ පෙරලා ගහන්න කියලා එහෙමකත් තේන්තක් තුන කවදාකත් එහෙම ඇති වෙලා නැහැ මම ඔව් එහෙම ගහන්න අවශ්‍යතාවයක් නැහැ මොකද ඉවලේ තියෙන්නේ මට يعني ඇයි මට ගැහුවේ කියලාවත් ඇහුවේ නැහැ මොකත් ඇහුවේ නැහැ මං ඇහුවේ නැහැ මට ඇඬුණා ඒ වෙලාවේ පස්සේ මං එහෙමම මේ බොරුපන මේ ගොළු මඩ බහන්දියට මම පයින් ගියා ගිහලා මම බස් එක නැගලා එහෙමම මං කෙලින්ම ගෙදර ගියා කිසි කෙනෙක්ගේ බලපෑමක් ආවෙත් නැහැ මං කෙලින්ම පිටුවක් අර පරිදිම ගියා ගිහිල් වෙලා රෑම ගියා පහුවෙන් තමයි හැබැයි එතකොට මේ ඒ ඇදි සල්ලි තිබ්බද බස් එක යන සල්ලි තිබ්බද බස් එක යන ගානක් තිබුණා එතකොට පඩියම් වෙන්නෙත් රුපියල් 14000 15000ක් වගේ කාලේ ගානක් තමයි හම්බෙන්නේ මොකද කෑමට අර හිමේ කපනව ලොකු ගානක් ගොඩක් වෙලාවට පරිප්පු කාලෙකුයි මේ පාන් මේ අරිප්පු ටිකකුයි මේ පාන් කැල්ලකුයි පාන් භාගයක් වගේ තමයි හම්බෙන්නේ. ඒකිනුත් අර මැද කපලයි හම්බෙන්නේ. ඔව්. කට්ටියට ඒක හම්බෙන්නේ يعني පඩියට කැපෙන්නද නැත්නම් වාගිල ගන්න ඕනේද? පඩියට කැපෙන්න හම්බෙන්නේ. ඔව්. එතකොට මේවා ඉතින් ඇත්ත කතා මේවා ඉතින් ආවන කෙනෙක්ට ඔයාලා බලන්න පුළුවන් මේ කියන නම් ගම් සහිත වුණත් මට ඉතින් කියන්න පුළුවන්. නමුත් ඉතින් වැඩන්නේ හැමදේම මට ලැබිච්ච මේ පන්නරයක් පමණයි ලයිෆ් එකස්. ඉතින් ඒක වෙල් එක කතාවක් විතරයි තම කෙනෙක්ගේ. මගේ කතාව විතරයි ඒක. තව කෙනෙක්ට සාපේක්ෂව සාමාන්‍යයෙන් ඊට වඩා වෙනස් දේවල් අත්දැකීම් මිනිස්සුන්ගේ ජීවිතවල තියෙනවා. ඉතින් ගියපු පළවෙනි දවසේම මාව නාවික හමුදාවෙන් ඇවිල්ලා අල්ලන් ගියා. අල්ලන් ගිහිල්ලි වල. ඉතින් අර දැන් කණේ පාර කාපු දවසේම රෑ යනවා. ඊට පහුවෙන්ද උදේම ඇවිල්ලා. ඊට පහුවෙන්ද රෑ ඇවිල්ලා ඊට පහුවෙන්ද. ඒක දවසේ එක රෑ. ඔත්තුවක් අද්දේලා දෙදිම. ඔව් අනිවාර්යෙන්. මෙහෙම තමයි. ඔත්තුවක්. ඔය එතකොට හොයනවනේ කොහොමත් ඇවිල්ලා. එතකොට කවුරු හරි මම සෙන් වුණාට පස්සේ රන් වුණාට පස්සේ ඇවිල්ලා අනිවාර්යෙන්ම වුණා. පස්සේ මාව ඇවිල්ලා ගලින් මරගෙන ගියා. අරගෙන ගිහිල්ලා එතකොට මට අපේ ගෙදරට හෙලින්ම එනකොට මේ අපේ මල්ලි මායි අම්මයි විතරයි හිටියේ. ඊට පස්සේ අපේ මල්ලි එතකොට ඉස්සරහා සාලේ නිදාගෙන හිටියේ. මේ අයියේ කවුරු හරි ආව මේ බඩක් බලන්න කියලා කොතාර මම කෙලින්ම පුටුවරට නැගලා කවුළුවෙන් බලනකොට කෙලින්ම පොලිසියත් එක්ක වැල් හිටිය නේවි එකෙන් එතකොට වයස කීයද මංග එතකොට කමන්නද වයස නෑ මම 1990 මම 7 වෙනි මාසයේ 11 එතකොට දැන් අවුරුදු 21ක් විතර වගේ 21ක් ඔව් නෑ sorry 20ක් 21ක් අතර වගේ ඉතින් ඔය 2000 එතකොට දැන් ඔය 20ක් 21ක් කියන්නේ සාමාන්‍ය තරුණ කාලේ ඉතාලම තමයි සාමාන්‍ය කෙල්ලෝ කෙල්ලෙක් දාගන්න ඕනේ කාලේ හිතෙන කාලේ එහෙම ලැජ්ජාවක් හිතුන්නේ නැද්ද තිමංග නෑ කියන්නේ සිකියුරිටි කරලා මට තිබුණේ මගේ මේ ඉන්න තැන මට මේ හීනය විතරයි මට තිබුණේ එකම මේ වෙලේ ඒ කාලේ හිටියද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද ඒ කාලේ කියන්නේ මගේ ඉස්කෝලේ කාලේ හිටියා ගර්ල් කෙනෙක් ඊට පස්සේ ගර්ල්ස්ත් එක්ක එහෙම වෙඩිය මේ වෙලා තිබුණේ නැහැ මට තිබුණේ කොහමාරි ටිකක් අර එක මගේ විදියක් ටිකක් හරි වෙනස් ඉතින් ඒ කාලේ හමුදාව ඉන්න කාලේම ටිකක් පොඩි ගැම්මට අර මේ පොඩි වෙන විදියකට තමයි ඉතින් ඒ කාලේ හිටියේ ෆෝසස් ඉන්න කාලේ හැබැයි පස්සේ ඉතින් මට මගේ වයිෆ් හම්බෙන්නේ ওই අතර වාරි තමයි හම්බෙන්නේ
පස්සේ මම අර ඇබ්සන් වෙලා ඉන්න කාලේ ටික කාලයක් ඇතුළත මම ඒ සිකියුරිටි කරන අවුරුදු එකම ආරතලද ඔකේ පොඩි නිමාඩු වරේ මේවත් හම්බෙන අවස්ථාවක් නේනවනේ සාමාන්‍යයෙන් එක්තරා සංගීත කණ්ඩායමකට ගායන ශිල්පියෙක් අවශ්‍යයි කියලා වෙලලා මම පොඩි මේක අත්දැකලා පත්‍රයක ඊට අසල පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම යන්නේ කොඩක් යන්නේ කොඩක් මම ඕක දැකලා ඉවරලා නම්බර් එකට කෝල් කරලා ඉවරලා මම ගියා හරිද ඒ අනාතර වාරේ තමයි මට මේ මගේ වයිෆ් හම්බෙන්නේ බස් එකේදී එතකොට ඒ හම්බුණාට පස්සේ ඇත්තට මෙයා හම්බ වීමත් එක්ක මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්නවා පස්සේ මං අහන්න කලින් දිමංක මේක කියන එක හොඳයි ඒ කියන්නේ බස් වල යද්දී සාමාන්‍යයෙන් අපි නම් ලැජ්ජයි දිමංක මේ ගෑල්ලමගේ සල්ලි ඉල්ලන්නේ අපිට තාම ලැජ්ජා තියෙනවා නේද පොඩි පොඩි හරි චකිතයක් කර දිනව නේද දිමංකනේ මේ ඉතින් ලැජ්ජාවක් හිතුන්නේ නේද නිකන් ගෑල්ලමගේ සල්ලි නෑ සල්ලි සල්ලි කවුද සල්ලි කියලා කිව්වේ සල්ලි නෙමෙයි මේ එයා නැග්ග බස් එකට මාත බෙලිගමින් ඊට පස්සේ මම එයාගේ දිහා බැලුවා පස්සේ මම ඇහුව වෙලාව කීයද කියලා ඉවරලා ඒ මොන කාලේ කියලා කියන්න පුළුවන්ද ඕනේ ඒ අපේ ওই ළඟ ළඟ 2010 වගේ කාලේ ඔව් අපි හම්බෙන්නේ 2010 වගේ නේද එතකොට අර ඉන්න වැඩ කරන අතර වාරේ කාල සීමාව ඇතුළේ තමයි එයා හම්බෙන්නේ මේ ඔක්කොම මේ ළඟ ළඟ සිද්ධ වෙන දේවල් නේද අපි ලොකු කාලයක් නෑ ඔක්කොට මේ ළඟ ළඟ ඒක තමයි ජීවිතේ අරමුණක් වෙනුවෙන් මිනිහෙක් කැප කිරීම කරනකොට ඒකට අවශ්‍ය ශක්තිය අපිට අපිට කොහෙන් හරි ලබා දෙනවා ලබා දෙනවා ඒක තමයි මම විශ්වාස කරන මේ ශක්තිය කියන එක විශ්ව ශක්තිය කියලා කියන්නේ ඕක තමයි ඒක ඒක තමයි අර ඔය ආකර්ෂණය නීතිය හරි මොනවා හරි මේ තියෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ මයින්ඩ් පවර් එකත් එක්කම තමයි පස්සේ මට එයා හම්බුණාට පස්සේ මගේ ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්නවා ලයිෆ් එකේ ඊට පස්සේ තමයි සින්දුත් හිට වෙන්න ගන්නේ මිනිස්සු දන්නේ දිමංක මම දැනගන්න ඕනේ මම මේ දිමංක කියලා දැනගන්න ඕනේ මයින්ඩ් එක තමයි තිබ්බේ ඒක කොහොමද දිමංක වෙල්ලාලගේ කියන නම මිනිස්සු දැනගන්න ඕනේ කියන මයින්ඩ් එක මොරල් වට එක තිබ්බේ කොහොම හරි ජනප්‍රිය වෙලා මට සාමාන්‍ය පොඩියට මේ ඇවිල්ලා හරියන්නේ දැන් මට ඒක වෙනවා නම් ප්‍රියක් ලංකාවේ මිනිස්සු ගොඩක් කෙනෙක්නේ මොරල් එක තිබ්බනේ ඒක තිබ්බේ එතකොට දැන් දිමංකට දැන් මේ මොරල් එක තියෙනවනේ දැන් උනා හරි දැන් මොරල් එක තිබිලා දැන් උනන්දුව කැපවීම ඒක හොඳටම නැත්තරම නැතිලානේ දැන් ඔය සල්ලි නැති වෙලා ආයි එලිම දිමංක තනකර සීරෝම වෙලා හිඟන්න බවට පත්ලා තමයි ගායකයා වෙන්නේ. හරි දැන් ජනප්‍රිය වෙනවනේ දැන් දිමංකව දන්නෝ දැන් හරි. අන්න දැන් හික්කඩුවේ දකුණු පළාතෙන් තමයි දිමංගේ එන්නේ. ඔව්. එතකොට මොකද හිතුන දැන් ජනප්‍රියනේ. දැන් අර මොරල් එක ඊට පස්සේ මොකද? පළවෙනි ගීතේ ජනප්‍රිය වෙලත් ලසර මට එහෙම එකපාරට වැඩෙන්න ගත්තේ නැහැ. දැන් සමහරලට දැන් මේ දවස්වල පළවෙනි සින්දුව ජනප්‍රිය වෙනකොට ගොඩක් සින්දුවක් හිට වුණ ගමන් ටක් ගාලා ඒගොල්ලන්ට වැඩ හම්බෙනවනේ. ගායකෙක්ට වැඩ තියෙනවා. ඔව් ආහන ගන්න පුළුවන්. හැබැයි මට කොහොම හරි එහෙම ලේසි වුණේම නැහැ. ඊට පස්සේ බස්සල නැගලා තමයි පළවෙනි වැඩේට ගියේ විශ්වාස කරන්න හරිද? එතකොට පළවෙනි වැඩේ මට හම්බුනේ රාජාංගනේ හාමුදුරුව කෙනෙක් හිටියයි දවස්වල. එතකොට වැඩේට ගියේ මමයි සුෂාර සුභසිංහ ඉන්දික ප්‍රසාද් අයියලා කට්ටිය තමයි හිටියේ වැඩේ. මම බස් එකෙන් නැගලා තමයි රාජාංගනේට ගියේ. ගියාම බත් පැකට් වගේක් ගහලා තිබුණා පන්සලේ මේ 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 ධර්මශාලාවේ හරි මොකක් කරේ කියලා තැනක දිවංග බත්යක් කන්න කියලා ගියා. එතකොට මම ගිහිල්ලා වත්තයක් ආය අතර මට එදා පේමන්ට් එක හම්බුනේ රුපියල් 15000ක් වගේ ගාණක් හම්බුනේ ඊට පස්සේ මම වත්තයක් කරනකොට ඒකේ තිබුණේ පොඩි දේවල් වගේ හැදෙමු නැත්තර මේ වාර ටිකක් මේ ටිකක් දවල් වගේ හදලා ඉතින් එහම තමයි ඉතින් පන්සල් හදන්නේ නැහනේ නෑනේ මගේ පාර දැන් මේක කනකොට මම කල්පනා කරා යකෝ දැන් මේ ආයකෙක් වෙලත් පාර කට්ටන්නේ මේ කන්නේ කියලා වගේ එකක් ඔළුවට ආවා එතනත් අතේ ඇරියේ නෑ ඒ පාර බස් එකේ නැගලා ගෙදර ඇවිල්ලා එතනත් තිබ්බේ තනිකර මොරල් එකම තමයි තිබුණේ මොරල් එකම තමයි එතකොට වයිෆ් උයි මායි හිටියේ පෙපලියානේ කාමරේක ඉන්නේ පස්සේ එයා ගව ගණන් ගන්න එපා මම දෙම ඕකේ වෙයි ඔහොම ඔහොම ඉතින් අන්තිමට දෙවනි සින්දුව පළවෙනි සින්දුවේ ඔහොම ටික දි සින්දුව දන්නවා මාව දන්නේ නෑ මේ දුකින් ඉන්න මල දන්නවා දිමංක දන්නේ මම බැලුවා දිමංක දන්නේ කොහොම දැනගන්න විදියට දැන් කොහොමද පස්සේ ඔහොමම දෙවනි සින්දුව හම්බෙනවා ඔහොම ඉතින් දෙකෙන් පාර අවසාන ප්‍රේමයේ මාගේ සින්දුව හිට වෙනවා ඊට අතර ඒ අතර වාරෙ ඉතින් ආයතන වලින් මඩ ගිවිසුම් වලට කම්පැනි වලින් කතා කරා. ඒ කාලේ හොඳට මේ වගේ දැන් වගේ මේ දවස්වල හොඳට රින්ග් ටෝන්ස් හරි මේම පැත්තක් මිතාම සාර්ථකව දුවපු කාලයන්නේ. ඊට පස්සේ මම ආයතනයක් එක්ක ඇග්‍රීමන්ට් එකක් මේ වගේ ඒක මට ඒක ලොකු මුදලක් මට ලැබෙනවා. පස්සේ මම වාහනයක් ඒකෙන් ලබා ගන්නවා. පස්සේ ඉතින් මට ප්‍රසංග වලින් කිසිම අඩුවක් ලැබුණේ නැහැ අද දක්වා. ඉතින් මම හිතනවා මේ ආපු කාල සීමාව තුළ කිසිම දවසක මගේ ප්‍රසංග වල අඩුවක් ලැබුණේ නැහැ මේ අඩුවක් වුණේ නැහැ කොරෝනා කාලේ ෂෝ නැතුව ඉලමු කාලේට පස්සේ ඉතින් ඒක මම හැම වෙලේම මට ඒක හැම දෙයකටම මම ස්තුතිවන්ත වෙනවා මගේ බිරිඳට සහ ඒ ලබා දීපු හැම දෙයකටම අපි බිරිඳ ගැන පොඩ්ඩක් කතා කරමු එයා හම්බෙන විදිය එයාගේ තම චින්තියා ඉතින් එයාගේ එයා හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳ කෙනෙක් ඉතින් පස්සේ ඉතින් එයාට මගේ එයාට මාව හම්බුණාට පස්සේ ඇත්තටම එයාට එයා ගැන නෙමෙයි වුණාව තිබ්බේ එයාගේ හැම දෙයක්ම උනේ මාව
ඉතින් මම දරුවෙක් වගේ බලාගත්තේ පස්සේ මගේ තියෙන දරදඬු කති මගේ තියෙන මම මෙහෙම හෙව්වොත් දිමංග තරහ වෙන්න එපා යා දිමංග ගායකයෙක් නිසා එහෙම දිමංගගේ මැත්තේම නැහුණා මේකත් දැන් ගායකයෙක් වෙන්න කලින් මම හම්බෙන්නේ කලින් හම්බෙන්නේ ගායකයෙක් වෙන්න කලින් මට යා හම්බෙන්නේ එතකොට ගායකයෙක් වෙන්න කලින් ගායකෙත් වෙලත් ජනප්‍රිය වෙලත් වත් එක්කම ඒ කියන්නේ ඔව් වා දිමංගකම එයාට ඔයා ඒ කියන්නේ මුදල් නැතිම කාලේනේ මට යා හම්බෙන්නේ එතකොට මට ඊට කලින් ඒගොල්ලන්ගේ අම්මා බවා මට ගීතයක් කරන්න මට මුදල් ලබා දීලා තියෙනවා එක ගීතයක් කරන්න මට ඒගොල්ලන්ගේ අම්මා සල්ලි ලබා දුන්නා මට ඒක අද වගේ මතකයි ඒ වගේ දේවල්. එතකොට මට গিitar එකක් ගෙනල්ලා දුන්නා පියානෝ එකක් දුන්නා. එතකොට ඒගොල්ලන්ගේ අම්මා රට හිටියේ එතකොට. ඒගොල්ලන්ගේ අම්මට හම්බෙච්ච තෑග්ගක් මට කෙනෙලි මෙහෙම මට ගෙනල්ලා දුන්නා. ඉතින් ඒ වගේ සපෝට් හැබැයි මට හැබැයි ඒ දේවල් ජනප්‍රිය වුණේ නැහැ. හැබැයි ඒත් අපි අතෑරියේ නැහැ. අපි දෙන්න යාළුවෝ විදියට තමයි ආස්ත්‍රය කරේ. يعني ගෙදරට පෙන්වුවේ අපි එහෙම හැබැයි අපි අතර තියෙන ලොකු බොන්ඩ් එකක් සහ ඒ ලොකු එකක් එක බොන්ඩ් එක හැදුනට පස්සේ ඕ විශ්වාසය ඇති වුණාට පස්සේ යාට තිබුණේ සම්පූර්ණයෙන්ම මගේ කට ගැහඳ ගැන ලොකු විශ්වාසයක්. එයා කියනවා විශ්වාස කරන්නේ ඒ දේ විතරක් වෙන කිසි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ එයා වාට කියලා තිබ්බා අනිවාර්යෙන් ඔයා අනිවාර්යෙන් අදටත් මම ගායකයෙක් වෙනවාමයි කියලා එයා කියලා තිබ්බා. මම කරපු හැම සින්දුවක්ම වගේ එයා තමයි සිලෙක්ට් කරේ. සිලෙක්ට් කරන්නේ එයා. ඔව් ඔව්. එයා කරපු එයා ඔය කියඹුලතාය වගේ ගීත හදලා එයා කරවලා ඒවා YouTube එකට අප්ලෝඩ් කරෙත් එයා. මගේ channel එක හැදුවෙත් එයා. යකඩ ගැහණියක් නේ. ඔව් ඔව්. යාට උනේ යා. එහෙම යකඩ ගැහණියකට දිමංක මේ වෙද්දී يعني ඒ විශ්වාසය දැන් දිමංකගේ බිරිඳ ඇත්තරම විශ්වාසනීය බිරිඳක් කියලා දිමංක අපි දැකලා තියෙන හැම තැනම හැම විදියකටම කියනවා. එතකොට එහෙම විශ්වාසනීය බිරිඳට දිමංක අද වෙනකොට ඒ විශ්වාසය කොහොමද? මගේ පැත්තෙන්. ඔයාගේ පැත්තෙන් දිමංකගේ පැත්තෙන්. මගේ පැත්තෙනුත් ඉතින් එහෙම එකක් වැරද්දක් නැහැ ඉතින් වෙලා තින්නේ. අර ඉතින් මිස් ෆීල් එකට ආවට පස්සේ ඉතින් පොඩ්ඩක් ඉතින් අපි සංසම් කාර්යයක් තියෙනවා. ඔව් පොඩි පොඩි ඉතින් දන්නේ නැද්ද? ඕපන් නේ. ඔව් වැරදි වැඩ නෙමෙයි. ඔව්. හැබැයි ඉතින් අර පොඩ්ඩක් කාලේ අර එහෙම අපතේ යවෙනවා ගොඩක් ඉතින් සමාල්ට ඉන්නවා. සාමාන්‍ය පවුලත් එක්ක ඉන්න කාලේ ආදී වෙනවා. ඉතින් මුල් කාලේදී හැබැයි ඒවා ඇතුළේදීත් ගොඩක් ප්‍රශ්න ඇති වුණා මගේ පැත්තෙන් මම පොඩ්ඩක් එළියට සෙට් වෙන්න යනවා වැඩි. පස්සේ රියානතුරු වුණා අරවා මේව වුණා මට පොඩ්ඩක් අර එහෙම තමයි මිනිස්සුන්ට ටිකක් අර දේවල් ලැබෙනකොට පොඩ්ඩක් කන්ට්‍රෝල් නැතු වට්ටමක් වෙනවා. හැබැයි මේ දේවල් වුණාට පස්සේ හැම දෙයක්ම මම ලයිෆ් එකට වාඩම විදියට මම සලකගත්තා. පස්සේ ඉතින් දරුවට දැන් අවුරුදු 4ක් වෙනවා. දැන් ඉතින් ඇත්තටම ගොඩක් කල්පනාකාරීව ඉතින් ලයිෆ් එක ගෙවාගෙන යනවා. කල්පනාකාරී යනවා තමයි. ඔව් දැන් ගොඩක් පරිස්සමෙන් පරිස්සමෙන් යනවා. ඒ කියන්නේ අමතක නොවන විදියට පරිස්සමෙන් අමතක ඔව් අමතක කියන්නේ අමතක නොවන දේවල් සිද්ධ වෙලා තියෙන නිසා ඒ කියන්නේ ආයි මේ දේවල් ඇති කරගන්න නැතුව ඉතින් ඇත්තටම දිමංගගේ බිරිඳ යකඩ ගැහණියක් නේ දිමංගගේ ගීත සිලෙක්ට් කරන්නෙත් එයා. එතකොට වගේ අපසරිය හදන්නෙත් වටපිටාව හදන්නෙත් එයා. මේ වගේ තැනකදී න්යාගෙන කියන්න හම්බෙන්නේ නේ. එයාට කියන්නේ කියනට වැඩි ආදරෙයි කියලා කියනවනේ හැමදාම කියනවනේ නේ. මේ වගේ තැනකදී වැඩසටහන තමයි ඇත්තට මොකද්ද ඒ වගේ හිතේ ඇති මොන හරි බිරිඳ ගැන කියන්න. සාදරයෙන් වසර 13ක් දිස්සේ අපි දෙන්න මේ ගමනේ තියවිලා තියෙනවා. ඉතින් මගේ දරුවගේ අම්මයා තේ පුකුත්ම නැති කාලේ හිටපගෙන අදරත් මගේ ළඟ ඉන්නවා. ඉතින් යාට එයා අදටත් මං ගැන හැමදේම හොයලා බලන්නේ මගේ ගැන හැමදේම සියලු දේවල් වැරද්දක් අඩුපාඩුවක් වුණත් හැමදේම දරා ගන්නවා. මේක යාගේ විදිය නේද කියලා වෙලාව හරිම ඕපන් කෙනෙක් ඕන දෙයක් එයාට කියන්න පුළුවන් කෙනෙක්. අර වචනෙන් කියනවා නම් මර්ඩර් එකක් හරි කරලා ආවිල්ලා කියන්න පුළුවන් කෙනෙක්. ඒ තරමට මම පරිස්සම් කරන කෙනෙක් අනිවාර්යෙන්ම. ඉතින් මගේ විදිය යා තේරුම් අරගත්තා. ඉතින් හැබැයි මට සමහරෙන් වල මගේ තිබ්බ සමහර ගති හින්දා මං කියන්නේ හර්ට් නොවුනා කියලා සමහර තේවල් වලින් මම නිසා ඒක අපි කියන්න එපා ඒ දේවල්. ඔව්. නැතු මම මේ මාර හොඳයි කියලා මම කියන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වස්සේදී ඉතින් ඒවත් ලයිෆ් එකේ තිබ්බ හැම අඩුපාඩුවක්ම ඉතින් හදාගෙන මේක කොහොම හරි ගමන යන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඇත්තටම එයා මට කරපු හැම දෙයකටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම. හැම දෙයකටම අනිවාර්යෙන්. දෙමංක දැන් වාසනාව කියන දේ විශ්වාස කරනවා? කැපවීම ප්ලස් වාසනාව. කැපවීම ප්ලස් වාසනාව. ඔව් ධෛර්ය සහ එකතු වෙන එකක් තමයි වාසනාව කියන එක. 100%ක් වාසනාව කියලා එකක් නිකන් හම්බෙන්නේ. එතකොට කැපවීම කියන එකත් ඔය විශ්වාස කරනවද? කැපවීම. ඔව් කැපවීම අනිවාර්යයෙන්ම. මොනවද විශ්වාස කරන්නේ? එතකොට දිමංක විශ්වාසය මත ගොඩ නැගුණු කෙනෙක්ද? එහෙම නැත්නම් උනන්දුව කැපවීම මත දිමංක වෙල්ලාලගේ කියන චරිතය හැදුණු කෙනෙක්ද? විශ්වාසය කැපකිරීම උනන්දුව ඔය සියල්ල සමග වාසනාව අන්තිමට. ඔය ඔක්කොම එකතු වෙන්නවා. ඔයා හිතන්නේ ඔයා වාසනාව නිසා ආපු කෙනෙක් කියලා. ඔයා උනන්දුව මත ආපු කෙනෙක්. වාසනාව මත එනවා නම් මීට වඩා ගොඩක් මේ කියන්නේ වාසනාව මත වෙනවා නම් මගේ කතාව මීට වඩා අත්පසින් වෙනස් කතාවක් වෙන්න තිබ්බ. ඉතින් උනන්දුව සහ උත්සාහය දැන් අදටත් නිර්මාණයක් ගීතයක් නිර්මාණය කරද්දී ඒ පස්සේ මම වැඩේ ඉවර වෙලා එළියට දානකම් මම ඒක පස්සේ දුවනවා එක දිගට. වැඩේ කරේ වැඩේත් එක්ක ඉන්න අනිකුත් කට්ටියත් එක්ක පවා මම ඒගොල්ලෝ සමහරලාට
මේ වුණත් මම එක දිගට මේ වැඩේ පස්සේ දුවලා කොහොම හරි මගේ වැඩේ මම හරි විදියට මිනිස්සුන්ට එළියට දානකම් මම ඒ කියන්නේ ඊටත් වඩා හරි ඔලුවට වදයක් සින්දු එළියට දැම්මම පස්සේ අයි මේක අපිට බලාපොරොත්තු අපි එක්ස්පෙක්ට් කරන දැනට මේක යන්නත් එපේ යන්න ඕනේ එතකොට ඒ ඒක තමයි ફોકસ කරන්න ඕන අපි කවුරුත් බලන් ඉන්න කෙනෙක්ට වුණත් මේ තමන් ආස කරන දේ වෙනුවෙන් මහන්සි වෙන්න ශක්තියක් තියෙනවා නම් ආ ගොඩක් අතහරිනවන අතරමඟදී මේක හරියන්නේ නැහැ මේව මේ වැඩක් නැහැ ඔක්කොම කියලා අතහැරලා දානවනේ ඒ ගතිය නැති වුණාට පස්සේ මිනිහෙක්ට නෑ දරා ගැනීමනේ වැදගත්ම දේ අමාරුම තරයේදී දරා ගන්න ඕනේ ඊට පස්සේ අපිට ලැබෙනවා අමාරු දේවල් ලයිෆ් එක ඇස්සේ ඒ උනන්දුව කැපවීම අනිවාර්යයි විශ්වාසය වාසනාව නැත්තම් මං හිතන්නේ මේ රට තමයි මේ මේ මිනිහෙකුට ජීවත් වෙනවා නම් හොඳම රට හොඳම රට ලංකාව මොඩම ලෝකේ රටවල් ගොඩක් අපි ගිහිල්ලා ට්‍රැවල් කරලා දිනන ලෝකෙ උත්තර දිනුම රටවල් වලට ගිහිල්ලා දිනන හැබැයි ඒ ගියපු අවස්ථාවන්වල ඒ රටවල් වල ඉන්නත් තිබ්බ ඕන නම් ගිහිල්ලා හැබැයි මම විශ්වාස කරනවා නෑ මේක තමයි මේකේ ඉඳලා මේ කාලේ වගේ මේ රටක මේ වගේ ක්‍රූෂල් ටයිම් එක මේ රටේ වාහනයක් ගන්න මේ රටේ ගියක් ගන්න මේ රටේ තමන්ට කියලා අවශ්‍ය ෆැසිලිටීස් අරගන්න මිනිස්සු මාර ශක්තිමත්. මොකද මේ ඊටාම ඍණාත්මක දේවල් නිතර අපි අහන්නේ. ආදායම් ඊටාමත් සීමිතයි වියදම අහසෝසර මිනිස්සුන්ට අහන්න කරන්න තියෙන නෙගටිව් දේවල්මයි. එතකොට සියල්ලත් ඇස්සේ මේක ඇතුලේ ශක්තිමත් වෙලා එනවා කියලා කියන්නේ මම හිතන්නේ ඒ වගේ මිනිස්සු ඊටාමත් අගයන්නවා. අගයන්නවා. දෙවක වේලාවේ අපි දැන් ගීතයක් ගායනා කරන්න පුළුවන් මේ වෙලාවේ. අලුත් ඔඩි අසනීප දවසක වාම රසත් කරේ කතා කරේ. ඒ කියන්නේ දැන් අලුත් ගීතයක් ලඟ එනවා අපි ඒකත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. මේ අපි මගේ පළවෙනි ගීතයම කියන්නම්නේ. හරි. නිදුකින් නිනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා සතුටින් නිනු මැන මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා දිනක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පිම් කළා මාගේ සිත් පුරා දැන් එතකොට දැන් අලුතෙන් ගීතයක් මේ වෙද්දි ලෑස්ති වෙනවනේ ඔව් මේක වැඩ මේ මං හිතන්නේ මේ ටිකේ මේ වැඩත් එක්ක හිර වෙලා ඉන්නේ මේ වැඩ අලුත් විදිහකට ඔව් දැන් අනිවාර්යෙන්ම ඒ ගීතයත් ලොකු වෙනසක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක මම මේ දක්වා ගායනා කරපු හැම ගීතයකටම වඩා වෙනස්ම ගීතයක්. ආලේ බෙන්ද සුන්දරියේ ගීතේ නම. ඇයි ඒ වෙනස් කියන්නේ? වෙනස් කරා කියන්නේ මෙහෙම අයියා. ඒකේ මම ගොඩක් කරපු ගීත ගොඩක් අර මිනිසුන්ට අර ගොඩක් අහන්න තමයි මම ආස අර කියන්නේ. දිමංගගේ කතාවෙන් මට තේරෙන්නේ දිමඟ රැල්ලට යන්නේ නෑනේ. රැල්ලට යන්න මන් ටිකක් අකමැතියි. රැල්ලෙත් ඉන්න ඕනේ. ඉන්න ඕනේ. ඒ කියන්නේ රැල්ලට යන්න ගොඩක් අකමැතිනේ. ඇයි බයද? නෑ බයක් නෑ. කියන්නේ ආ මේ ජනප්‍රියකමෙන් අඩුවේ කියලා බයද? නෑ එහෙම දෙයක් වෙලා නෑ. එහෙම දෙයක් කවදාකවත් දැන් ගොඩක් කට්ටිය අහනවා ඇයි මේ මේ නෑ එහෙම එකක් නෑ. මම ආස දේ තමයි මම කරන්නේ. මට ආස දේ. කවුරුත් ඒ ගීතේ රැල්ලේ කරාද වැල්ලේ කරාද කියන එක මට වැඩක් නෑ. මට අහන්න පුළුවන් ගේ මට එක මිලියන 50ක් views යන එක නෙමෙයි මට එක ලක්ෂ 5ක් ගියත් ඇති. ලක්ෂ 10ක් ගියත් ඇති. ඒ ලක්ෂ 5 හරි 10 හරි ඒක ඊටාම රසවත් ඒක ඊටාම ආදරෙන් අහනවා. views යනවා කියන එක නෙමෙයි හැමතේම කියන්නේ හැමදේම එකම විදියට වෙන්නේ නැහැ මේ ලෝකේ. එහෙනම් මේ 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 ලෝකේ මයිකල් ජැක්සන් ගායනා කරපු ගීත ඇල්බම් කීයක් කරාද? දැන් බීටිට් ඇල්බම් එකේ තියෙන ගීත ඇල්බම් එකේ තියෙන ගීත 10ක් කියන්නකොත් එකපාරට ඔබට මතකද? මේ බලන කෙනෙකුට ඔළුවට එනවද? නැහැ. එතකොට අපිට මතක වෙන කීප එක ටික තමයි මේ චරිතය ශක්තිමත් අල්ලන් ඉන්නේ. හැබැයි අරවත් එම තමයි. හැම ගීතයක්ම අතිශය ජනප්‍රිය වෙන්න ඕන කියලා තැනක මම කවදාවත් ඉන්නේ. ඉතින් ඒ නිසා අනිත් එක මම කවදාවත් කිසි කෙනෙක්ගේ නිර්මාණවලට හර්ට් කරන්න යන්නෙත් නැත්නම් කවදාවත් කිසි කෙනෙක්ගේ නිර්මාණයක අඩුපාඩුවක් කියන්න යන්නෙත් නැහැ. ඉතින් මට ඇහුනොත් අහනවා මම හොඳ දෙයට මම හොඳයි කියලා කියන. ඉතින් ඒගොල්ලෝ එක එක කෙනා තම තමන්ගේ පාරවල් වල යනවා. මම යන්නේ මගේ පාර තුල. එතකොට රැල්ලට මම දැන් කරපු ගීකා දැන් ආපු කරපු හැම ගීතයක්ම ඉතින් මිනිස්සු ඉතාම ආදරෙන් රසවින්ද දැන් අලුත් ගීතය ආලෙබෙන්ද සුන්දරි කියන ගීතය ඇත්ත මේක ඒක හැම පැත්තම දැන් මිනිස්සුන්ට අහන්නත් පුළුවන් ඒකේ අර එන්ටර්ටේන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් අනිත් එක ගොඩක් වෙලාට කට්ටිය මගෙන් ඉල්ලන රැප් එකකුත් තිබ්බනම් හොඳයිදි මං කයිවා මේ ගීතේට. පස්සේ මට රැප් ගායනා කරන්න බෑනේ.
පස්සේ පාර ඕකර රැප් ගාය රැප් ආටිස්ට් ලා කීපදෙනෙකුට කතා කරා පස්සේ කිසි කෙනෙක්ගෙන් එහෙම හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ පස්සේ අන්තිම රැප් එක මම්ම කිව්වා එහෙනම් මේ දැන් එන අලුත් ගීත රැප් එකත් ඔයාම කියනවා මම්මයි කිව්වේ රැප් එක අලුත් මේකක් නේ ඔව් ඉතින් මම බැලුවා දවස් දෙකක් විතර ඉඳලා මම අරක දැන් රැප් ඒ රැප් එක ගැන කොච්චර කාලයක් සූදානම් නෑ දවස් දෙක තුනක් මම බැලුවා ඉතින් ඇත්තටම අර මට උමනාව තිබ්බ දැන් රැප් එකක් කිව්වම අර අපිට ඔලුවට එන්නේ අර රැප් ආටිස්ට් ලාගේ අර ඒගොල්ලෝ එළියට දීලා තියෙන දේත් එක්ක අපේ ඔලුවට එන්නේ පොඩි නිකන් අර අමුතු වොයිස් එකක් එක්ක නිකන් පොඩි මෙහෙම ගන්න මං කල්පනා කරා නෑ මේක මට මගේ විදිහකට මං කියන ඉවරයිනේ කියලා මගේ සින්දුවනේ කොහොමද දෙමංගට මොරල් ලයිෆ් එකක් තිබ්බනේ ඔව් තව කෙනෙක්ට ගිහිල්ලා අනේ මේක කරලා දෙන්න කියලා මේ පුළුවන් ද මේ වැඩේට රැප් එකක් කරන්න මේක එතකොට ඒගොල්ලන්ට ගිහිල්ලා මේ සමහරලාට එහෙම ගිහිල්ලා ඒගොල්ලන්ට කෝල් කර කර ඉතින් බද දෙන්නත් බෑ ඉතින් ඒගොල්ලෝ අකමැති නම් අපිට මුකුත් කියන්නත් බෑ බලෙන් කරගන්න බෑ බලෙන් කරගන්න පස්සේ මං කල්පනා කරා කමන්නේ මේකත් මට ලයිෆ් එකට හොඳ අත්දැකීමක් මම්ම කරනවා කියලා ඉතාලම ලහොඳට උනා වැඩි ඉතින් ඒක නම් මං හරිම සතුටුයි මං කැමති ඒක දිමඟට පුළුවන් ඒක අපි පොඩි කොටසක් පුළුවන්ද ගස්සලයක්දී උඹ මට සක්කරකාරී ඉස්සර මම ඉඳ උඹේ පැත්තට නාරි ඉස්සර වටේ හිටියට දැන් නැහැ කෑලි ලස්සන කෙල්ල උඹ මගේ වෙයි මනමාලි තව තියෙනවා කීකේ ඒකනේ වෙනසක් කරලා තිනවනේ දැන් මේ ගීතයත් මේ බිරිඳද මේ කියන්නේ ඔව් මේකත් මේ මේ දවස්වල සින්දු හතක් අටක් වගේ මගේ ළඟ කලෙක්ෂන් එකක් තියෙනවා මම නිර්මාණය කරපු පස්සේ මම මේක දානවද නැත්නම් මම පොඩ්ඩක් මොකද මේක ෂූට් එක අපි කලින් කරන්න දාලා තිබ්බේ කල්පිටිය පැත්තේ පස්සේ ෂූට් එකට ඔක්කොම කරලන්න ගියාට පස්සේ එතනදී පොඩි ඒ ක්‍රූ එකේ මොකක් හරි පොඩි ඉෂුව එකක් ආවා මේ එතනදී ෂූට් එක සම්පූර්ණයෙන්ම නතර වුණා නතර වුණා ෂූට් එක කරේ නැහැ පස්සේ අන්තිමට මට මා රවුල් දැන් මම එතකොට කොරියන් එම්බසියට ඩොකියුමන්ට්ස් බාර දීලා මම ෂූට් එකට යන ගමන් ඊට පස්සේ මට මේ ෂූට් එක කරන ඩිරෙක්ටර් මට කතා කරලා කිව්වා මේ මෙහෙම ඉෂුව එකක් තියෙනවා මේ මේ වැඩේ කරන්න අමාරුයි මට නවත්තනවා කියලා කිව්වට පස්සේ මම කොහොමද ඉතින් ඒක එතුමාගේ කැමැත්තෙන් ඉතින් එයාගේ ප්‍රොඩක්ෂන් එක මට මුකුත් කියන්න බෑ ඊට පස්සේ එයාක නතර කරා පස්සේ නතර වෙලත් මාස ගානක් මාස දෙකක් විතර දෙකක් තුනක් වැඩේ පස්සට ඇදුනා ඒ අර වෙච්ච පොඩි ප්‍රශ්නෙකින් පස්සේ මේ ආයි මම කල්පනා කරා මේක මොකද කරන්නේ මේක කරනවද නැත්නම් වෙන තියෙන එකක් රිලීස් කරනවද කියලා පස්සේ ඒත් මම ඉවසගෙන හිටියා කොම ගීත මේ වෙද්දි කීයක් කරලා තියෙනවද අවුරුදු 11 තුල දිමංග අවුරුදු දැන් 10 11 තුලද කරලා තියෙනවා කොහොමත් කොහොමත් ගීත ටෙලිනාට්‍ය වලට ගායනා කරපු ගීතත් එක්කම බැලුවොත් එහෙම අසන රොහත් ගීත 25ක් විතර තියෙනවා 25ක් ඔව් 30කට ආසන්න ගානක් මැරෙන්න කලින් ටාගට් එක කොච්චරද අම් එහෙම නෑ එහෙම නෑ එහෙම ගන්න නෑ එහෙම ටාගට් තියන් නිර්මාණ කරන්න බෑ හිට මැරෙයිත් නෑ කියලා ඔලුවට තියක් ඉන්න බෑ ඉතින් ගීතයක් ගන්න කරන්න කාලයක් ගන්න ඕනේ ඉතින් සමහරවිට මම දැන් මේ මේ ඈතක මේ ප්‍රවීණ සංගීතයන් සංගීතඥයන් කීප දෙනෙක් එක්ක අපේ රටේ තාම ප්‍රවීණ සම්මානනීය කලාකරුවන් කීප දෙනෙක් මට ගීත නිර්මාණ වගේ එකට ආරාධනා කරා දැන් ඒ නිර්මාණෙම සමහරවිට තාම මේ කරලා තාම වොයිස් කරන්න නැතුව මේ කාලේ ඇදි ඇදි යනවා නමුත් හොඳම වෙලාව ආව ගමන් මේ දේවල් එළියට එවි මේ දේවල් සමහරවිට මම මේ ගායනා කරපු ගොඩක් ගීත වලට වඩා වෙනස්ම කන්සෙප්ට් වල ගීත ඉතින් මේ හැම දෙයකටම කාලය අවශ්‍යයි අපි කවුරුත් කතා කරා කියලා කලබල වෙලා මේ ගමන යන්න බෑ මටත් හොඳ බෙටර්ම ටයිම් එක ඔලුවට මගේ හිතට දැනෙනවා ආ මේක මේ ටයිම් එක මේකට හොඳයි. ඒක සමහර අවුරුද්දක් දෙකක් ගියත් කමක් නැහැ. කමක් නැහැ. ඔව් ඒක ඒ දාන ටයිම් එකේ තමයි හොඳම දේ වෙන්නේ. කාලය අරගෙන ඉවසීම ප්‍රගුණ කරගෙන තමයි දිමං ගන්නේ නේද? දිමං කරේ අමුතුම චරිතයක් නේ. නෑ ඒක තමයි ඉගෙන නැත්තම් අපි බොරුවට මේ ජීවිතේ අපි පන්නරේ ගත්ත මේ අරවා මේව අත්දැකීම් තියනවා කියලා කියුවට වැඩක් නැහැ. පුංචි දේවල් වලට මේවා වෙනවනම්. ඉතින් මම හැමෝන්ටම උනත් කියන්නේ මේ ලැබෙන මේ ෆිසිකල් දේවල්වත් මේ ලැබෙන මේ කිසි දෙයක් මේ අනම් මනම් මේ මේවත් එක්ක ලොකුවට මේ ඔළුව මේව කරගන්න ඒවා මේක හරි සරල ලයිෆ් එකක්. සමහරව වෙලලා ගොඩාක් මේ ලොකු දේවල් පෙන්නවා මේ ලෝකෙට. ඒ කියන්නේ දේවල් දැක්ක මිනිස්සු එහෙම පෙන්වන්නේ නැහැ ලෝකෙට. මේ මිනිස්සු හැමදාම තමන්ගේ විදියට තමන්ට අනු තමන්ට දැනෙන විදියට තමන්ගේ විදියට ඉන්න මට මගේ විදිය වෙනස් කරගන්න බෑ channel එකක් ඉස්සරහට ගිහිල්ලා. මට මං වෙන්න ඕනේ. මම තැනක ගිහිල්ලා එතනද වෙලා මේ මම මේ ආහරි ගාලා එහෙම කාටවත් ඕන විදිහට මෙහෙම එහෙම එහෙම වෙන්න බෑ. මට මං මගේ විදිහට මට ලයිෆ් එක ඉන්න තිබ්බා මට හොඳටම ඇති. මුලදී ඔබට කිව්ව මතක ඇතිනේ ගායකයෙක්ට මයික් එකක් ලැබුණම ඔවුන් කරන්නේ ගීත ගායනා කරන එක. උත්සවයකදී වැඩසටහනකදී. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ගැන කතා කරන්න ලැබෙන අවස්ථාව අඩුයි. අන්න ඒ නිසාම තමයි මේ වැඩසටහන ඔවුන්ට වෙන් වෙලා තියෙන්නේ. විවිධ ශාස්ත්‍රවල විවිධ පුද්ගලයන්ගේ නොදන්නා පැතිකඩ ඔබට අරගෙන එන්න සූදානම්. යලිත් මේ වගේ වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.